මම අනුප පැස්කුවල් සමාජ සේවවල ගැන්වීමේ රාජ්‍ය ඇමති. මේ වෙනකොට අපි ඊයේ සුවිශේෂ ආරම්භක ජයග්‍රහී රැවුලිය අනුරාධපුරයේ අපි ආරම්භ කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විජයග්‍රහණය සඳහා අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ ලකුණ සිලින්ඩරය, ගෑස් සිලින්ඩරය, ඒ වගේම එතුමා ස්වාධීන අපේක්ෂකේ. අපේ සුවිශේෂත්වය තමයි අපි දන්නවා මීට වසර දෙකකට පෙර මුළු රට පුරාම අරගලයක් පැතිරුණා. ගෝල් ෆේස් එකෙන් ආරම්භ වුණු අරගලය රට පුරා පැතිරිලා රට පුරාම ගින්දරත්, විනාශයත්, මරණයත්, ඒ වගේම අධික භාණ්ඩ මිලි ඉහළයාමත් තුලින් මතුණු මේ තත්ත්වය රට පුරාම පැතිරුණා. ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක්ව මහපාරේ නිර්වත් කළා, ගහලා මැරුවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ගෙවල්, ඒ වගේම පාක්ෂිකයන්ගේ ගෙවල් පහර දීලා ගිනි තියලා, ඒ වගේම දේපොළ විනාශ කරලා පහර දීම් ගිනි තැබීම් කියන එක මුළු රට පුරාම පැතිරුණා. ඒ වගේම ජනාධිපතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට දාලා යන්න සිද්ධ වුණා. අගමැතිතුමා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලාස් වුණා. ඒ තත්ත්වය තුල තමයි අගමැතිවරයෙක් තේරීමේදී කිසිදු කෙනෙක් හිටියේ නෑ ඒක බාර ගන්න. සියලු දෙනාම මේ අභියෝගය හමුවේ පලා ගියා. සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, ඒ වගේම අනුර කුමාරත්, ඒ වගේම අනිත් නායකිනුත් සියලු දෙනාම මේ දැවැන්ත අභියෝගය බාරගන්නේ නැතුව පැනලා යාම කියන එක රටේ අනාගතය ගැන කිසිදු වගකීමක් ගන්න නැතුව විරුද්ධ පක්ෂයේ වගකීම කර ඇරලා පලා ගියා. ඔවුන් හිතුවා මේ අභියෝගය බාරගත්තොත් ඔවුන් විසින්ම මේ අභියෝගයේ මේ අර්බුදය නිර්මාණය කිරීම සඳහා දායක වුණා විරුද්ධ පක්ෂවලුත්. ඔවුන් හිතුවා මේක බාරගත්තොත් ඉෂ්ට කරන්න බැරි නිසා ඒගොල්ලන්ට පරාජය හිමි වෙනවයි කියන එක, විනාශ හිමි වෙනවයි කියන එක. ඒක නිසා තමයි මේ අවස්ථාවේදී තමයි එක මන්ත්‍රීවරයෙක් ඉදිරි හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝගය බාරගත්තේ. ඒ අනුව මේක ලේවලින්, ගින්නෙන්, මර්ධනයෙන් උපන් ව්‍යාපාරයක් කියලා අපිට නොබියෝ කියන්න පුළුවන්. ඉතිහාසය තුල කිසිදු රජයක් ගින්නෙන්, මර්ධනයෙන් බිහිවුණු ව්‍යාපාරයක් බවට පත් වුණේ නැහැ. මේක තමයි ඒ ව්‍යාපාරය. ගෑස් සිලින්ඩරය අහස උසට නැග්ගා, 6000කට නැග්ගා, පෙට්‍රල් 400 ගානකට නැග්ගා, ඩීසල් නැග්ගා, භූමිතෙල් නැග්ගා, සියලුම ඉන්ධන බලශක්තිය කියන එක අහස උසට නැග්ගා. ජනතාවට පාරේ පයින් යන සිද්ධ වුණා. මහපාරේ පෝලිම්වල හිටියා, මහපාරේ මැරුණා. ඒ වගේම රෝගී තත්ත්වයට පත් වුණා, අන්ත අසරණ තත්ත්වයට පත් වුණා මුළු රටේම ජනතාව. හෙට දවස කියන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ගියා. රට බාර ගන්න නායකයෙක් හිටියේ නැහැ. ප්‍රධාන පක්ෂ සියලුම දෙනා මගහැරියා. ප්‍රධාන පක්ෂ සියලු දෙනා මගහරිනකොට එක් පුද්ගලයෙක් ඉතුරුණා අපිට, කෘතහස්ස දේශපාලනඥයෙක්. අපි හැමෝම විරුද්ධ වෙලා හිටියේ, අපි හැමෝම ප්‍රතික්ෂේප කරලා හිටියේ, අපි හැමෝම විවේචනය කරලා හිටියේ. එතුමා තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා රට බාරගත්තා. රට බාරගෙන එතුමා කිව්වා මේ ප්‍රශ්නේ විසඳනවා, ජනතාවට දුක් විඳින්න සිද්ධ වෙයි, දුක මැදින් පියවරෙන් පියවර අපි ඉදිරියට යමු කියලා එතුමා කිව්වා. සත්‍ය ප්‍රකාශ කරා. අනිත්‍යය වගේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. සියලු දෙනා සූදානම් වෙන්න, සියලු දෙනා පුළුවන් කියන සිතුවිල්ල තුළට එන්න. අපිට මේ ගමන, මට මේ ගමන යන්න පුළුවන්, සියලු දෙනාගේ සහයක අවශ්‍යයි කියලා අපේ මන්ත්‍රි මණ්ඩලය සහ මාධ්‍ය මණ්ඩලෙන් ඉල්ලුවා, සහය ඉල්ලුවා. ඒ අවස්ථාවේදී අපි සියලු දෙනා සහය ලබා දුන්නා. දැවැන්ත අභියෝගයක් අභිමව තිබුණු අවස්ථාවේදී කොටසක් අපිත් එක්ක හිටපු කොටසක් පැනලා ගියා. ඒ කොටස හිතුව අපිත් එක්ක හිටියොත් ඒගොල්ලන්ටත් ගින්නයි මරණයයි අත් වෙනවා. ඒකට සම මේ අවස්ථාවේදී පැනලා යන්නේ කොහොඳයි කියලා ඒගොල්ලෝ පැනලා ගියා විරුද්ධ පක්ෂවලට. ඊට පස්සේ අපිට සිද්ධ වුණා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සමග අඩියෙන් අඩිය, පියවරෙන් පියවර, ගල් මුල් මැද්දේ, ප්‍රහාර මැද්දේ, උද්ඝෝෂණ මැද්දේ රට කඩා දැමීම සඳහා කුමන්ත්‍රණ කරන කුමන්ත්‍රණ මැද්දෙන් අපිට යන්න සිද්ධ වුණා. ආරම්භය තමයි දුෂ්කර වුණා. පළමු වසර තුලේ තමයි දුෂ්කර තත්ත්වයක් බදු අය කරන්න සිද්ධ වුණා. ඒ වගේ බඩු මිල පාලනය කරගන්න බැරි තත්ත්වයකට ආව ලෝකේ පුරාම රටවල් වලින් අපිට සහාය පිල්ලා සිටියා ජනාධිපතිතුමා සහ රජය. ඒ සියලු දේ ක්‍රමක්‍රමයෙන් මල් පැලගැන්වෙන්න පටන් ගත්තා. අපේ සැලැස්ම දුෂ්කර වුණත් ඒ සැලැස්ම සාර්ථකත්වයට කරා දැන් ඇවිල්ලා තියෙනවා. එක්තරා මට්ටමකට ඇවිල්ලා තියෙන නමුත් රට තාම සුන්දර තත්ත්වයක, ශක්තිමත් තත්ත්වයක නැහැ. ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. අපිට හොඳම උදාහරණය තමයි බංග්ලාදේශය. බංග්ලාදේශයේ සම්පූර්ණයෙන්ම දැන් අද කඩා වැටිලා. මහ බැංකුව
ඒවගේම හමුදාව ඒවගේ පාලිමේන්තුව සම්පූර්ණය මංකොල්ල කෑවා. ඒවගේම කිසිදු ශක්තියක් නැති කිසිදු දේශමාල පරිචයක් නැති දැනුමක් නැති නායකෙක් අද රටේ නායකය විදිහට පත් කරන අන්තර්වාර පාලනයකට අන්තර්වාර පාලනයට ජනතාවගේ එකඟතාවකුත් නැති තත්ත්වයක් තියෙන්නේ. නමුත් අපේ රටේ වාසනාවට දක්ෂ නායකයෙක් පළපුරුද්ද තියෙන නායකයෙක් රනිල් වික්‍රමසිංහතුමා ඒ වෙලාවේ බාරගත්තා. රට තත්ත්වයට ගෙනල්ලා දිනවා. දැන් ජනතාව ඉදිරියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට බුද්ධිමත් උත්තරයක් දෙන එක තමයි ජනතාව වගකීම. ප්‍රශ්නය පලා ගිය සැඟවුණු අයට නායකත්වය දෙනවද? එහෙමත් නැත්නම් අවුරුදු දෙකක් තුල මේ ප්‍රශ්නය යම් කිසි තත්ත්වයකට ගෙනාපු රට ගොඩනගපු රටේ ජනතාවගේ දුක්ගින්න නිවපු නායකයට ඡන්ද දෙනවද කියන එක තමයි ජනතාවට තීරණය කරන්න තියෙන්නේ. ශ්‍රී ලාංකික ජනතාව බුද්ධිමත් නම් කල්පනාකාරී නම් අනාගතය ගැන හිතනවා නම් ඉතිහාසය ගැන හිතලා වර්තමානය ගැන හිතලා අනාගතයට තීන්දුවක් දෙනවා නම් මේ මොහොතේ දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණ කළ යුතුයි කියන එක තමයි. මොකද ප්‍රශ්නය විසඳපු නායකයව නැවතත් මේ පුටුවේ වාඩි කරන්නේ නැතුව පරාගිය පිරිස පුටුවේ වාඩි කරොත් මොකද වෙන්නේ රටට? ඒක තමයි ජනතාවද හිතන්න ඕනේ. ඒ සිතුවිල්ල තුල ඉඳගෙන තමයි අපි කටයුතු කරන්න සෑම කෙනෙක්ම සෑම පුරවැසියෙක්ම සෑම වැඩිහිටියෙක්ම සෑම ආබාධිතයෙක්ම සෑම කාන්තාවක්ම සෑම රාජ්‍ය සේවකයෙක්ම අද හිතිය යුතු ප්‍රශ්නය කාටද අපි මේ පුටුව දෙන්නේ? කාටද අපි මේ පුටුව දෙන්නේ? සුරංගනා කතා ලස්සන කතා අනාගතය අපි මෙහෙම නිර්මාණය කරනවා අපි මේ වගේ ලස්සන රටක් හදනවා මේ රට සුරපුරයක් කරනවා කියන සුරංගනා කතා වලට රැවටෙනවද? එහෙම නැත්නම් සැබෑ ලෙසම S2 ස්පර්ශයෙන් දැනගත්ත අවබෝධයෙන් දැනගත්ත අපේ ප්‍රශ්න උද්දමනය කියන එක 96 සිට 106 දක්වා අඩු කරපු ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ බිඳුවේ බිලියන 112 දක්වා වැඩි කරපු ඒ වගේම විදේශ රැකියා 125ක් දක්වා වීසා ගන්න අවශ්‍ය කරන කටයුතු කරපු ඒ වගේම ඉන්දියාවේ දකුණු කොරියාවේ චීනයේ ඇමරිකාවේ රුසියාවේ ඊශ්‍රායලයේ අරාබියේ සියලුම රටවල සහයෝගය ලබාගෙන මෙතෙක් කල් එක පාර්ශවයක පමණක් සහයෝගය ලබාගෙන තිබුණු රට සියලුම රටවල් වල සියලුම ශක්තිමත් රටවල් වල සහය ලබාගත් නායකයව තෝරගන්න කියන එක අපි අද තීන්දුව කරන්න ඕනේ. ඉතාමත් පැහැදිලි තීන්දුව දක්ෂතාවයට තමයි අපි තන දෙන්න ඕනේ. එහෙම නැතුව පක්ෂකට වහල් වෙලා එහෙම නැත්නම් මතයකට වහල් වෙලා එහෙම නැත්නම් තමගේ සිතුවිලි වලට කියන දේවල් වලට වහල් වෙලා තීන්දුවක් දුන්නොත් රට නැවතත් වැටෙන්නේ විනාශකාරී තත්වයකට බංග්ලාදේශ වගේ තත්වයකට වැටෙනවා. පුරවැසියාගේ වගකීම තමයි අද තියෙන්නේ. පුරවැසියා තමයි අද තීන්දුව ගත යුත්තේ. අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගන්න මොහොතක් ලැබිලා තියෙනවා. ඒ මොහොත තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ මොහොතේදී අපි හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග යුද්ධය වෙනුවෙන් යුද්ධය අවසන් කිරීම සඳහා එතුමා සුදුසුම නායකයා කියලා අපි කියනකොට කොටසක් විරුද්ධ වුණා. අපි දැඩි ලෙස මතේ හිටියා. පක්ෂයට අපි හිටියේ නැහැ. කණ්ඩායමකට අපි හිටියේ නැහැ. මේ රටේ යුද්ධය අවසන් කිරීම සඳහා සුදුසු නායකයව තෝරගන්නකොට මුළු රටම හිටියා මහින්ද රාජපක්ෂව තෝරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අද දෙවැන්ත ආර්ථික අභිවෘද්ධියක අභිමුඛ තමයි අපි ඉන්නේ. ජනතාවගේ වගකීම ඉස්මත්තටම ඇවිල්ලා තිනවා. ඒ තුල නිවැරදි තීන්දුව ගන්න එක ජනතාවේ වගකීමක්. එදා තීන්දුව ගත්තා වගේම අද ආර්ථික අර්බුදය සඳහා හොඳම උත්තරය නිවැරදිම උත්තරය අවශ්‍යම උත්තරය රනිල් කියන එක ඉතාමත් පැහැදිලි. ඒක නිසා අපි තීන්දුව ගන්න ඕනේ. අපි දන්නවා මේ වෙනකොට ජනතාව ඉන්නේ දුකෙන් අර්බුදයෙන් පීඩණයෙන්. සම්පූර්ණ මේක අවසන් වෙලා නැහැ. සම්පූර්ණ පීඩේ ඉවත් වෙලා නැහැ. රාජ්‍ය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. වතුකරේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ජනතුමාට කියන එක ඉතාමත් පැහැදිලි. අද සමග ජන බලවේගයේ විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාව නියෝජනය කරන විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් අද ඇවිල්ලා තිනවා අපේ පැත්තට. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කය තුල රාජිත සේනාරත්න මැතිතුමත් කුමාර වෙල්ගම් මැතිතුමත් අපි ළඟට ඇවිල්ලා තිනවා. මේ පටන් ගත්ත විතරයි මේක තවත් මන්ත්‍රීවරු ඉදිරියේදී අපි ගාවට එනවා. මොකද නිවැරදි තීන්දුවක් ගැනීම සඳහා ජනතාව පෙළ ගැහෙනවායි කියනක අපිට පේන්න තිනවා. රාජ්‍ය සේවකයන්ට මෙවර අපි තීන්දුව කරා.
ජීවන විදන් දීමනා ලබන ජනවාරයේ සිට විසිපන්දා දක්වා වැඩි කරන අයි සඳහා අපි ඉතාමත් ක්‍රමානුකූල ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් යන ගමනේදී ඒක අපිට ලබන ජනවාරියේ සිට 25000 දක්වා වැඩි කරනවා කියලා රජය තීරණය කරා මාධ්‍ය ප්‍රකාශ විසින් ප්‍රකාශනය පත් කරා ඒ වගේම 1700 වතුකරයට ලබා දීම අපි තීන්දුව අරන් දැන් ඒක ක්‍රියාත්මක කරනවා ඉදිරියේදී ඒ වගේම වෘත්තීය පුහුණු ලැබපු NVQ ලැබපු සියලුම දෙනාට ඒ සුදුසුකම් බලලා ඒ සුදුසුකම් තුලින් ඕ ලෙවල් ඒ ලෙවල් තුලින් පමණක් නෙමෙයි වෘත්තීය සුදුසුකම් බලලා ඒ සඳහා රැකියා පද්ධති විවෘත කරනවා රාජ්‍ය රැකියා සානිකුත් රැකියා ඒ වගේම තමයි සුදුසුකම් මත පමණක් කුසලතාය මත පමණක් තරග විභාගයෙන් පමණක් රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අනිවාර්ය කරනවා ලබන වසරේ සිටම මේ ඡන්දයෙන් පස්සේ ඉඳලම සුදුසුසාට පමණයි පාක්ෂිකයාට කියලා නෙමෙයි සියලු දෙනාට සමාන අවස්ථාව දෙනවා දක්ෂතාවයට ඒක නිසා මේ උදාවන්නේ අලුත් රටක් අපි දන්නවා 1988 දී රාජ්‍යයට විරුද්ධව කරල්ලක් ගැහුවා ජනතා විමුක්ති පෙරමුණෙන් එතෙන්දි උත්තරය දුන්නේ රජය ආර් ප්‍රේමදාස උත්තරය දුන්නේ මරණයෙන් ගින්නෙන් 65000ක් ඝාතනය කරා නමුත් මෙවරත් දුන්න රට එල්ල කරා රජයට ප්‍රහාරයක් මරණය ළඟා කරලා දුන්න මන්ත්‍රීවරුන්ට ඒ වගේම ගෙවල් ගිනි තිබ්බා නමුත් අපි උත්තරය දුන්නේ මේ විදිහට නෙමෙයි රනිල් වික්‍රමතුමා කල්පනා කරා මේ අරගලයේ පිළිබඳව මන්ත්‍රීවරු කල්පනා කරා මේ අරගලයේ පිළිබඳව අපිත් කල්පනා කරා මේ අරගලයේ පිළිබඳව අපි අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ සියලු දෙන අලුත් රටකට රට ගෙනියන්න ඕනේ කියන එක තීන්දුවට තමයි අපි ආවේ ඒක නිසා මේ රජයේ අරගලයේ දිහා බැලුවේ වෙනස් විදියකට අලුත් රටක් හැදීම සඳහා අලුත් දේශයක් හැදීම සඳහා සියලුම ක්‍රමවේද අපි වෙනස් කරා ඒ ක්‍රමවේද වෙනස් කළා උත්තරය මරණය වෙනුවට උත්තරය දුන්න අලුත් රටක් අලුත් දේශයක් විවසාක රාජ්‍යයක් නිෂ්පාදන රාජ්‍යයක් කරා යන්න ඕනේ දිනුන රටක් හදන්න ඕනේ කියන සංකල්පය මත තමයි එතුමා මේ වැඩ පටන් ගත්තේ අවුරුදු දෙකකට පෙර 2048 දී දිනුන රටක් හැදීම සඳහා තමයි අපි මේ අතිවාරම දාන්නේ නිවැරදි ක්‍රමවේද ඔස්සේ නිවැරදි නිෂ්පාදන රටාවක් ඔස්සේ තමයි මේ යන්නේ අපි හැමෝම කතා කරනවා නිෂ්පාදන වෙළඳපොළක් ගැන නිෂ්පාදන රටක් ගැන නිෂ්පාදන ආර්ථිකයක් ගැන නිෂ්පාදන ආර්ථිකයකට නම් අපනයන ආර්ථිකන අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේ තමයි විදේශ වෙළඳපොළ. විදේශ වෙළඳපොළ පුළුල් කරගන්නේ නැතුව අපිට කවදාක්වත් අපනයන ආර්ථිකයකට යන්න බෑ. අපනයන ආර්ථිකය තුලින් තමයි අපේ විදේශයේ එන ධනය ඩොලර් කියන එක උත්පාදනය කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා රටවල් ගණනාවක් දියුණුම රටවල් අපිත් සමග අත්වල් බැඳගෙන තිනවා ජනාධිපතිතුමා සමග අත්වල් බැඳගෙන තිනවා. ඒ වෙළඳපොළ අපිට ඉදිරියේදී විවෘත වෙනවා. අපේ තරුණයන්ට අපේ සමාගම් වලට අවශ්‍ය කරන පොලි අනුපාතය මේ වෙනකොට අඩු කරලා තියෙන 10% දක්වා 32% එතුමා එනකොට තිබුණේ හැම අතින් සෑම ශේෂ්ත්‍රයක් තුලම පැහැදිලි ප්‍රගතියක් තියෙනවා ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ වර උත්තරය රනිල් වික්‍රමසිංහ ඒ වගේම ගෑස් සිලින්ඩරේ තමයි ලකුණ ඔගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉතිහාසය තුලින් අනාගතය නිර්මාණය කරගමු ඔබ සැමට ජය වේවා එතකොට අපි දැක්කා මේ හර්ෂද සිල්වා කරන ප්‍රකාශන වකීම් සහිතද IMF එකේ ගිවිසුම් වෙනස් කරනවා කියලා එතුමා ප්‍රකාශ කරනවා එතුමා වකීම් රහිත ප්‍රකාශන නිරන්තරයෙන්ම කරනවා. එතුමා ආර්ථික විශේෂඥයෙක් කියලා කිව්වට එතුමාට ප්‍රායෝගික ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැහැ. එතුමායි GL පිරිසු දෙන්නම එකයි. මහාචාර්ය GL පිරිස් කියලා කියන්නේ අපේ ගුරුවරයෙක්. ඒ එතුමත් එකයි හර්ෂද සිල්වත් එකයි. ප්‍රායෝගික ප්‍රශ්නවල විසඳුම් හොයන්නේ එතුමා තමයි. සජිත් ප්‍රේමදාස මහත්තුමාට රට විනාශ වෙච්ච වෙලාවේ බාර ගන්න එපා අපෝ මේක බාර ගත්තොත් එම රට විනාශයි කියලා කිව්වේ. අපිත් විනාශයි අපේ පක්ෂෙත් විනාශයි මේ වෙලාවේ මේක හදන්න බෑ ඒක නිසා මේක බාර ගන්න එපා කියලා උපදෙස් දුන්නේ එතුමා තමයි. සජිත් ප්‍රේමදාසට හර්ෂ සිල්ලා මහත්තුමා තමයි උපදෙස් ලබා දුන්නේ රට බාර ගන්න එපා කියලා. ඉතින් එතුමාගේ පළවෙනි උපදේශයම විනාශකාරී. පක්ෂය විනාශයට ගියා එතුමා ඒ වෙලාවේ බාර ගත්තා නම් සජිත් ප්‍රේමදාස අද එතුමා තමයි ජනාධිපති. ඔය හර්ෂ සිල්ලාගේ උපදෙස් පිළිගත්තොත් ඉවරට මීරයි කියන එක සජිත් ප්‍රේමදාස තේරුම් ගත්තා. ඒක නෙතුමා ඉවත් කළ ඉවෙලා වෙන කෙනෙක් එතනට දැම්මේ. වෙන කෙනෙක් එතනට දැම්මේ කාවද?
එතන වෙන ආර්ථක විශේෂඥ දාගත්තා. එතුමා දැන් කැපිලා ඉන්නේ පක්ෂේ. එතුමාගේ උපදෙස් පිළිගත්තොත් පිළිගන්න එක්කෙනා ඉවරයි. ඒක පදනම් විරහිතයි. මොකද අපි ක්‍රමක්‍රමයෙන් රටේ ආර්ථික තත්ත්වය සකස් කරලා තියෙනවා. අපි අපිට අපිට කරන්න බෑ කියන එක පිළිගන්න බෑ. කොහෙත්ම අපි ගත්තොත් අස්වැසුමට දුන්නේ බිලියන 60 ඉස්සෙල්ලා. මේ ආර්ථික අර්බුදය හැමුවේ අති දැවැන්ත ආර්ථික අර්බුදය හැමුවේ ආර්ථික වශයෙන් දරිද්‍රතාවපත් වෙච්ච අපි දුන්න බිලියන 180ක්. ඒකත් හර්ෂිල්ලගේ කරන්න බැරි වැඩක් කියලා අපි කරා. ඒ වගේම සියලුම දෙනාට අපි ණය පොලි අනුපාතේ 32යි තිබුණේ. එතුමාලා කෑ ගැහුවනේ මොරහඬ දුන්නනේ. මේක තුලින් ආර්ථිකය කරන්න බෑ කර්මාන්තකරුව වැටෙනවා කියලා දැන් කීයද? දැන් 10යි. හර්ෂිල්ලා එතෙන්දිත් කෑ ගැහුවනේ මේක අඩු කරන්න බෑ කියකි. එතුමා කියන දේවල් ප්‍රායෝගිකව නැති සිහින ලෝක. ඒ කියපු නැති දේවල් ඔක්කොම කරන්න බෑ කියපු දේවල් ඔක්කොම අපි කරානේ. ආර්ථිකය දැන් තත්වයකට ගෙනහැලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය. සංචාරකෙන් නැහැ කියලා කිව්ව ඔය විශේෂඥයෝ ටික. මොකද උනේ සංචාරකෝ? දැන් මිලියන 1.2ක් ඇහිලා තියෙනවා මේ වෙනකොට. හර්ෂ සිල්වා කියපු එකක් මොනවාද ඇත්ත වෙච්ච දෙයක් කියන්නේ? හර්ෂ සිල්වායි මහාචාර්ය ජීඑල් පීරිසු දෙන්න කියපු දේවල් එකක්වත් කරන්න බැරි දේවල්. ඒගොල්ලෝ ඉන්නේ සුරංගනා ලෝකවල. ඒගොල්ලන්ව මුදල් ඇමතිවරයෙකුත් මෙතන විනාසයි. ඒක නිසා ඒගොල්ලෝ කියන දේවල් ගැන අපි සැලකිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක කරන්න පුළුවන්. අපේ තියෙන පුළුවන් කියන එකනේ. ඒගොල්ලන්ගේ තියෙන බැහැ කියන එක. මේ පුළුවන් කියන කණ්ඩායම තමයි රජේ ඉන්නේ. ඒතර බැහැ කියන කණ්ඩායම තමයි ඒගොල්ලෝ ගාව ඉන්නේ. ඒගොල්ලෝ හැම දෙයක්ම බැහැයි කියනයි. අපි හැම දෙයක්ම පුළුවන් කියන අය. පුළුවන් කියලා අපි නිකන් ඉන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර සැලසුම් සහගත ඉලක්ක කරා යනවා. ලබන ජනවාරි වල අපි අනිවාර්යයෙන්ම ජීවන වේදන් දීමනාව 25000 කරනවායි කරනවාම ඒක නියතයක්. ඒක උඩ අතුමා කියන විතර හර්ෂිල් ලමතුම අයිතිවට කොතනද? හර්ෂිල් ලමතුමා? හර්ෂිල් ලමතුමා එක්ක ඉස්සෙල්ලාම මනස වෙනස් කරගන්න. මානසයේ මානසික දිල්දුභාවය වෙනස් කරගත්තොත් ඔහු ඕන තැනකට සුදුසුයි. ඒක වෙනස් කරගත්තොත් අපි ගාවට එන්නත් පුළුවන්. නැත්නම් ওই தத்துவෙම කොහෙ ගියත් එතුමා කියන්නේ බෑ කියන එක විතරයි. මෙහෙමනේ එතුමා නෙමේ විරුද්ධ පක්ෂයෙන් ඕන කෙනෙක් බාර ගන්නවා. බාර ගන්න එක නෙමේ ප්‍රශ්නේ. එතුමා කියන ප්‍රකාශන අපි පිළිගන්නේ නැහැ. මේ එන සියලු දෙනාම අපි ගාවට එන සියලු දෙනාම කියන දේවල් පිළිගන්නවයි කියන එක නෙමෙනේ එනකින් සිද්ධ වෙන්නේ. එතුමා කියන ආර්ථික ප්‍රකාශන අපිට පිළිගන්න බෑ. එතුමාගේ උපදෙස් මත අපිට කටයුතු කරන්න බෑ. මේ රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය සකස්කලේ ප්‍රතිපත්තිය මත ඒ ප්‍රතිපත්තිය රඟගව කට්ටිය එනවනම් අතුල් වෙනවනම් ඒ ආර්ථික ක්‍රමයේ තුලට ඕන කෙනෙක්ට දායක වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ කටයුතු ඒකෙදි රජයෙන් තීරණය කරන්නේ. එතුමාට මුදල් අමාත්‍යංශය දුන්නොත් ඉවරයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. වෙන වැඩක් එතුමාට දුන්නට කමක් නැහැ. මුදල් අමාත්‍යංශය බාර දුන්නොත් නම් ඉවරයි. මට ඒක කියන්න බෑනේ. මම පුද්ගලයන්ව විශ්ලේෂණය කිරීමේ විශේෂඥෙක් නෙමෙයි. ඒකට සුදුසු නෑ කියලා මට මුදල් අමාත්‍යංශය සුදුසු නෑ කියලා කිව්වද වෙනත් කොයි එකට සුදුසු කියන එක ජනාධිපතිතුමා විසින් බලලා තීරණය කරයි. මට කියන්න පුළුවන් මුදල් අමාත්‍යංශයට නම් සුදුසු නෑ කියලා. අනිත් දේවල් ගැන මට කියන්න බෑ. අධ්‍යාපනයේ සුදුසුද, මහවැලියට සුදුසුද, එහෙම නැත්නම් වෙනත් එකකට සුදුසු කියන එක දෙවුණු තීරණය කරන්න ඕනේ. ඔබතුමාලා කොහොමද ප්‍රකාශ කරන්නේ ලක්ෂ 16ක් ඉන්න රාජ්‍ය සේවකයන්ට 25000ක දීමනාවක් එනවා. ඒ වගේම තමයි පුද්ගලික අංශේ ඉන්නවා දෙගුණයක් ඊට වැඩි. ඒගොල්ලන් පිළිබඳ වැටලිලා තියෙනවා. රාජ්‍ය සේවක විතරද මේ රටේ ඉන්නේ? දැන් අපි මේ සීලුම දෙනාට අවශ්‍යයි අවශ්‍ය කරන සහන ලබා දෙන්න. ශක්තිය ලබා දෙන්න. එතකොට මේ කතා කරන්නේ රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ශක්තිය. ඒතර පුද්ගලික අංශයට ලබා දෙන ශක්තිය වෙනම කතා කරයි. ඒතර රාජ්‍ය අංශයට ලබා දෙන ශක්තිය දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා හැමෝම කියනවනේ. ජීවන වේදන් දිනවා වැඩි කරන්න ඕන කියලා හැමෝම කියනවනේ. ඒතර රාජ්‍ය සේවකයන්ට වැඩි කිරීම සම්බන්ධයෙන් තමයි මේ කතා කරලා. අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන්ට වගේම පුද්ගලික අංශ ශක්තිමත් කළ යුතුමයි. ඒගොල්ලන්ට අනිවාර්ය පෙන්ෂන් ක්‍රමයක් ආයුතුමයි. ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතියකුත් ලබාගෙන තියෙනවා දැන්. සියලුම දෙනාට සියලුම ස්වයන් රැකියා පුද්ගලිකංශයේ නිදහසේ කටයුතු කරන සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් අවශ්‍යයි කියන එක රජය තීරණය කළා. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒකට අනුමැතිය අරගෙන වෙනම කමිටුවක් පත් කරනවා ඒකට. ඒ සම්බන්ධිනුත් ඉදිරියේදී ප්‍රතිපත්ති මේ වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් වෙනවා. මොකද පුද්ගලික රාජ්‍යංශ විතරක් නෙමෙයිනේ මේ රට කියන්නේ. පුද්ගලිකංශය තමයි රටේ ධනෙ නිෂ්පාදනය කරන්නේ.
ධනය නිෂ්පාදනකන ප්‍රධානායතනද පුද්ගලිකංශය නිෂ්පාදනංශය. ඒගුල්ලු සම්බන්ධයෙන් අනිවාර්යම නිශ්චිත වැඩසටහනක් නැත්නම් රටට ඉස්සරහට යන්න බැහැ. ඒක අනිවාර්ය දෙයක්. ඒක කෙරෙනවා.